මකබනනේ කියන්නේ බලගේ බලගේ බාත්රූම් වල ඔක්කොම සුකුරුත්තන් තිබ්බට මොකද වතුර නැන්නේ අනේ ඇඟට වතුර දෙකක් දාගෙන සබන් ගාගත්ත විතරයි වතුර නැවතුණා මේ වතුර කපල වෙන්නේ කිනේ පීගේ දැන් ඉතින් මොනා කරන්නේද මේ එළියේ පයිප් එකෙන් අතේ සබන් ටික හොදගමු ඈ ඊයා එහෙම දෙයක් දන්න ඕන මං ඉරමේ යනවනේ අනේ මදයි නෑදෑකම් පවත්වන්න කොලයා ගෙතරාව මම නම් ආය උඹලා එකෙක් මලක් මේනං එන්න යකු මේක මල කර්මයක් නේ දැන් ඒ කරදරේ නම් මෙතනින් ඉවර වේ ඔය ටැංකිය වතුර අපි ගන්න මල් පැලවලට දාන්න විතරයි ඒකයි මොකද ඔය ටැංකියේ වතුර ගන්න අපි මල් පැලවලට දාන්න විතරයි වතුර ටිකක් පල් වෙලා ඇති ඇඟ කසන්න ගනි ඒකෙන් දෙක්මන නාගෙන එන්න මොකක් කිව්වා මොකද්ද කිව්වේ ඇත්තටම කහනවා වගේ නේ මොකද්ද කිව්වේ තන්න දේවලින් ජොබ් කරන්න ගියොත් ඉතින් හැමදාම ගෙදරින්ට තමයි වෙන්නේ මොකද්ද විරට කරේ දැලේ ඊට ඉස්සෙල්ලා ඔයා කියන්න ඔයා මගේ ආත්ම ගෞරවයට මොකද්ද කළේ කිය මොනවද මේ කියන්නේ ඇයි මාමි ඔළුව කොහෙද වැදුනද ඔළුව නෙවෙයි බම් පුතේ බඩ වැදුන නෙමෙයි බඩට ගැහුවා උඹලගේ අම්මා මගේ බඩට ගැහුවා ඕගොල්ලගේ අම්මා ඊයේ පෙරේද දවසක අර කොණ්ඩි බොකුඩු 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 කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මං අමාරුවෙන් හරි අම්ම කරගත්ත මගේ හොඳ නම කීතු 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 වලට ඉරලා දාලානේ මොකද මමෙන් කියන්නේ හරි දැන් ඔයා කියන්න හදන්නේ ඒ ගෙදරට ගිහිල්ලා මගේ කුණු ඇතුළේ නැහැ කියලාද ඕ මං ගියා විතරක් නෙමෙයි ඒ මිනිස්සුන්ට ඔයා හොරෙක් වංචාකාරයෙක් කියන එක කියලා දුන්නා ඔයාගේ හොර බොරු වලට අහිංසක මිනිස්සුන්ගේ බිලි දෙන්න මට බෑ. මං එහෙ විතරක් නෙමෙයි හෙට අනිද්දාට ඔයා ඔය හොර බොරු කරන හැම කෙනෙක්ගේම ගෙවල් වලට ගිහිල්ලා මේ හැම දෙයක්ම ගැන කියලා දෙනවා. ඈ? ඔව්. ඔයාට වැඩක් නැහැ නේ මම එහෙ යන්න. ඈ? හ්ම්. ඒ යන එකෙන් වැඩක් තියෙන ඔයාට විතරද? මගේ කට උස ගන්න බප්පුතේ. හ්ම්. මං හොඳට හොඳයි නරකට නරකයි. හ්ම්. මම පරම පවිත්‍ර පිරිසිදු පරමාදර්ශී ජීවිතයක් ගත කරන කෙනෙක් මගේ නමට කැලලක් කරපු කිසි කෙනෙක් හොඳින් යහතින් ජීවත් වෙලා නැහැ මට කවුරු නැතත් මොනවා නැතත් ගස්වල පොල් තියෙනවා මගේ බල දැනගනින්න මට හිතුනොත් මගේ දෝතිම්ම පොලයක් බාල දෙනෝ දෑත බදලා දෙල් තොතල් වෙන්න
මේවා හොරබොරු වංචා කරලා හරියම්බ කරපු සල්ලි වලින් ගත්තේවා. අදන්න එපා. පෑනක ගමන් ගත්තෙ මොකද කියලා දැනුයි තේරෙන්නේ. හලෝ සුදේෂ්, හිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවෙන කට්ටම කරුණ මධ්‍යම රාත්‍රියක් වේවා. ඉතින් එක බෙල්ලකට දොර ඇරුණා. මල් කෙල්ල වල්නෙලනවා. ඔයත් අද්ද කකුලන් ඉන්න එක එයාට උදව්නන හෙන ගායිද? ඒක අපේ වැඩක් නේ බෙනට්. බෙනට් නිකන් ගමේ ගොඩේ ගෑනු වගේ ඔපු දුක වෙනතු අප වැඩක් කරගත්ත නයිවරනේ. ගමේ ගොඩේ ගෑනු මේ අපර්ණ මං හොඳ ඉතින් හත්. දැනුයි මට තේරුනේ ඔයා ගමේ ගොඩේ ගෑනි කියලා කිව්වේ කාටද කියලා. බලන් ගියාම ඔයාගේ සබ්බ සකලම නාම තිබිලා තියෙන රෑවුලෙන යන්නේ. දැන් නිකන් ඔයා හරියට ඔයාගේ බාල කෙල්ල අරලියට රැවුලක් දැම්ම වගේ. දැන් ඔයා මේ ගෙදරට නම දාන්නේ නොරිලතා පුෂ්පය කියලා. රුවට කෑ ගහන්න බමිනියෝ, මේ අහලපාලේ මිනිස්සු සත්තු නෙමෙයි. සද්දන්ත කුලේ හැඩි දැඩි පුරුෂ රත්නය අතර මමගේ බෙල්ල 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 බෙල්ල. දැන් මොකටද මේ ඩාල්? ළමයි ඉස්කෝලේ දාන්න. ළමයි ඉස්කෝලේ දාන වැඩකට යන ගම. කියා කර ඉල්ල ගන්නයි ගෙට කොට උනේ. නැති බැරි කමට ගෙට කොට වෙච්ච යාළුවෙක්ගේ බෙල්ල කන්න ලැද්ද නැද්ද යකෝ? හරි. ඒක විතරක් නෙවෙයි, ඒකගේ ගෑණි දෙයියම බලාගනින් දෙයියම. මගේ බෙල්ලෙන් අල්ලපු එක ආදිනව දවස් හතෙන් බලන්න බලාගන්න පුළුවන් වෙයි. බලන් ඉඳ බල්ලා. කළු කරගන්න එපා, අව්වට යන්න එපා දාවලි. අවලස්සනු වේවි සිරියාවි. මට රිදවන්න එපා, මග හැර යන්න එපා, තරහා වෙන්න එපා. මේ වගේ අනුකම්පා නැති දොසිරියාවි. ඕක හසරැලි. පුතාගේ කෝප්පෙන් මාම තේටින් ගම්පිවාම හෙන ගහයිද? මොකද කිව්වේ? නෑ අම්මේගේ මාම හිරේ ගිලා මෙහෙම දොලියෙන් ඉන්නවා නම් රටගිලාව කොහොම දොලින් දිදේ? අන්න
මට එන්න ඕන තැනට ආවා. ඔගොල්ලෝ මීට පස්සේ මාත් එක්ක ජීවත් වෙන උනන් මතක තියාගන්න මම හිරේගිය කෙනෙක් කියලා. හරි. එක වතාවක් හිරේගිය කෙනෙකුට 13 වතාවක් එදින්ට යන එක ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? ඒක ඔයත් මතක තියාගන්න. මෙයාටත් මතක් කරලා දෙන්න. රයිට්? විල්ලුද පුංචි දෙප කලුට ගන්න කරලා හිරේගිය නාපු මිනිහගේ කටේ සවුද? හැමි මම එක්තරා විදිහක පිස්සෙන්නේ පව මේකත් මතේ තියාගන්න. ඔයා මතක් කරලා ඇල්මන්ගේ කොල්ලටයි තේනුවරගේ කෙල්ලටයි කියන මම හිරේගියන් ආපු කෙනෙක් කියලා. හරි. මෙල්ලොද පොන්චි දෙප කලුකිර ගන්න දෙප අහුමුජි ගන්න දෙප මොකදනි ඔයාගේ කන්දකට හෙන ගාලද? මම මෙච්චර කෑ ගහනවා පත කැරකොප්පුගේ යහකොණි ද මෙහකොන්ට කෑ ගැව්වොත් මගේ අඬ ඇහෙනුනේ අනේ. ඔයා මෙතන බීරි දෙන වගේ වාඩි වෙලා ඉන්නවා. පුදුමයි. සුදේශ් වගේ තේනුවරත් ඔයාව මෙච්චර කල් දාලා නොගියා. මේ බෙන කියන්න කියන්න අපේ කියන්න ආපු අයට ඇහෙන්නත් එක කියන්න. මොකටද දිල ගත්තේ? ලැජ්ජාවි බෑනේ මං හිත ගෙදර කෙනෙක් කියලා. ඒ අපි දන්නේ කෙනෙක් මොලේ ටිකක් හොඳ නෑ. ඒක මිසක් අමුතු තාලේ ඩයල් එකක් නෙද නෝනේ. ඕන නෝනේ නෝනගේ වානේ තැහැර කරගෙන ආවා. අපි එදා දාන්නා වැඩ ඊළඟ කඩේක ස්පෑවිල් එකක් නේ. මල්ලිට වගේ ඒක බාර දෙන එක අපි යුතුකම වෙන ඕනේ නේ.